සුබ දවසක් වේවා ආදර අම්මිතාත්තේ දුවේ පුතේ. නැවත වතාවක් නත්තල් කාල පරිච්ඡේදය තුළ ඉන්න මේ මොහොතේදී අද දවසේදී මම කැමතියි ඔබත් එක්ක තව පුංචි අත්දැකීමක් බෙදා ගන්න. ඔබ දන්නවා ගෙවල් ඔබේ ගෙවල් වල චූටි දරුවෝ ඉඳලා තියෙනවනේ. ඔබේ දරුවෝ ඇති දැඩි වෙනකොට ඔබ දන්නවා චූටි ළමයෙකුට පවා අගය කිරීම කියන එක කොච්චර වටිනවද කියලා. චූටි දරුවා චුට්ටක් පුංචි දෙයක් හරි කරද්දි කෙට්ට බඩ ගන්න පටන් ගන්නකොට දෙමව්පියෝ අප්පුඩි ගහනවා. එතකොට මේ දරුවා තවත් හයියෙන් බඩ ගන්න පටන් ගන්නවා. ඒක ජීවිතේට ඒක යාම් දෙමව්පියන්ගේ ඒ ප්‍රසාදය ලබන්නට චූටි දරුවා කැමති වෙනවා. ඒ වගේම චූටි පැටියා පොඩ්ඩක් නැකිරලහක් කියලා මොකක් හරි අල්ලගෙන නැකිරලා හිට ඉන්නකොට එතකොට දෙමව්පියෝ අප්පුඩි ගහනවා. එයාව එන්කරේජ් කරනවා. ඇවිදි චුට්ටක් හරි ඊට පස්සේ එක අතක් අල්ලගෙන හරි වෙන පුටුවෙන් පුටුවට ඇඳ අල්ලගෙන හරි වටේ ඇවිදගෙන යන්නට ආරම්භ කරද්දී නැවත වතාවක් අප්පුඩි ගහනවා. මේ වගේ දරුවන්ට බෝනස් කිරේව අප්පුඩියක් තුළ අගය කිරීමක් තුළ බෝනස් කිරේව ගොඩාරයක් ලැබෙනවා චූටි දරුවන්ට. නමුත් ඕක ගොඩාක් වෙලාවට අපිට ඕක අපේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. අපි ලොකු අය වුණාට පස්සේ මූ පුරා ගිය අය වැඩිමල් අය වුණාට පස්සේ අපේ ජීවිතයේ මේ අගය කිරීම කියලා කියන එක අපෙන් පොඩ්ඩක් ගිලීලා යනවා. ඉතින් අපිට පුළුවන් නම් මෙදා නත්තලේදී ජේසුරු දින තෑග්ගක් හැටියට ඒ වගේම තව කෙනෙක්ව සන්තෝෂයට පත් කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ජේසුරු දින තෑග්ග තමයි වත්තරන් අම්මිතාට දුවේ පුතේ. ඉතින් අපිට පුළුවන් නම් අද දවසේදී මේ කාල පරිච්ඡේදය තුළදී පුංචි උත්සාහයක් ගන්නට අනිත් අයව අගය කරන්නට. චූටියව විතරක් නෙවෙයි අපේ ජීවිතයට බද්ධ වෙලා ඉන්න අයව අගය කරන්නට අපි පුංචි වෙහෙසක් ගම්මු. මොකද ඒ අගය කිරීම මේ දෙසවරට ගැටීම මං හිතන්නේ අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැමෝටම මං හිතන්නේ හරි හදවතට ප්‍රාණයක් උපද්දවලා දෙන දෙයක්. ඉතින් ඒකින්ද අපිට පුළුවන් නම් හිතාමතාම අනිත් අය වගේ කරන්නට. මොකද අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතය තුළ කලකිරීම අත්දැකීම් තුළ අපි යනකොට අපිට තව කෙනෙක්ගේ යහපත පෙනෙන්නේ නැහැ. අනිත් කෙනා කරන හොඳ අපි දකින්නේ නැහැ. ඉතින් ඒවා කළ යුතු නිසා කරන්න ඕනේ. Just taken for granted. ඉතින් ඒකින්ද අපිට පුළුවන්ද මත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ තීරණයක් ගන්නට මේ කාල පරිච්ඡේදය තුළදී අපි අපේ ගෙදරින් පටන් ගමු. අපි ගෙදර ඉන්න අයව අපි අගය කරමු. ඒ අයට දෙන්නට පුළුවන් ලොකුම තෑග්ග මෙන්න මේක තමයි. මොකද දැනෙන ප්‍රීතිය අගය කිරීම තුළ හදවතට දැනෙන ප්‍රීතිය රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ සුදු ස්වාමින් වහන්සේව උපද්දවන මහා සතුටේ පහගියේ වාසනාවන්ත අත්දැකීමක්. ඉතින් ඒකින්ද අපි අද දවසේදී උත්සාහ කරමු අපිට පුළුවන් හැම ආකාරයෙන් බොරුවට නෙවෙයි අපිට පුළුවන් හැම ආකාරයකටම අනිත් කෙනාව අගය කරන්නට. ඒ කෙනාට අවශ්‍ය කර ඒ දේ තුළින් ඒ කෙනාගේ ජීවිතයට බෝනස් එකක් වෙන්නට. බෝනස් ලැබුණට වඩා ඇත්තට සල් වලින් ලැබෙන බෝනස් එකට වඩා හදවතට ලැබෙන ඒ බෝනස් එක ලොකු සතුටක් වේවි. ඉතින් ඒකින්ද මේ කාල පරිච්ඡේදයේදී රත්තරන් අම්මිතාති දේවදේ අපි හිතාමතාම අනිත් අයව අගය කරමු. එතකොට ඒ දේ තුළ සුදු ස්වාමීන් වහන්සේ උපදින ඒ ආදරේ අත්දැකීමකට ප්‍රීතිය අත්දැකීමකට ඒ සවරට ගැටෙන කෙනා ඇතුළු වේවි. ඔබට ඒ දේ කරන්න අවශ්‍ය කරන වරප්‍රසාද හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසුගේ නාමයෙන් පිහිටයි.